කවුද? රංග බොස් කිව්වා මේ පාර්සල් දෙන්න කියලා. කොයි වෙලේද? දැන් මේ යන ගමන් දීගෙන ගියේ. හාමුදුරුවනි, ඔබ වහන්සේ යන්න. ඇයි මට යන්න කියන්නේ? හාමුදුරුවනි, ඔබ වහන්සේ මෙතනින් යන්න. මං ආව යන්න නෙවෙයි. ඇයි මට යන්න කියන්නේ? මරණයත් ඉපදීමත් කියන්නේ දෙකක් නෙවෙයි රංග, දෙකක්. ඒ දෙකෙන් එකක් නැතුව අනිත් එකට පවතින්න බෑ. මැරෙන්න නම් ඉපදෙන්න ඕන, ඉපදෙන්න නම් මැරෙන්න ඕන. රත්තරන් හාමුදුරුවනේ, කරුණාකරලා මෙතනින් යන්න. මං දැන් මැරිලා අපේ හාමුදුරුවනේ, මං දැන් මැරිලා. අපි ජීවත් වෙන කාලයේ මරණයෙන් බේරෙන්න ලිඩ රෝගේ හැදුනාම වෛද්‍යවරු ළඟට ගිහිල්ලා කොයි තරම්නම් බෙහෙත් ගන්නවද? ඒත් ඒ වෛද්‍යවරුන්ට පුළුවන් මරණේ කල් දාන්න විතරයි. මරණේ නැවැත්විය හැකි එකම වෛද්‍යවරයා බුදුරජාණන් වහන්සේ විතරයි. මං ආවේ එපා හාමුදුරුවනේ, එපා එපා. මට ඕවා කියන්න රංග. කෙනෙක් මැරලා නම් බුද්ධ පුත්‍රයෙක් වෙන මගේ වගකීම එයාට පින් දෙන එක. කෙනෙක් ජීවත් වෙනවා නම් මගේ යුතුකම ඒ පුජ්‍යලයාට ජීවත් වෙන විදිය කියා දීම. මට රංගට ජීවත් වෙන හැටි කියලා දෙන්න ඉඩ දෙන්න. මට හිතෙන චුට්ටේ සිඳු වැඳපු සිටියම් වැරදි. ඒක බොරු එකක්. ඔව් පොඩි සාදු, නැත්තම් රාහුල හාමුදුරුවෝ රංග අයියව ගමට එක්කන් ඇවිල්ලා අපි වීරියොත් වෙලා ඉවරයි. ඒ කොහොමද සුට්ටි අපි වීරයෝ වෙන්නේ? ඇයි පොඩි සාදු, අපි නේ රංග අයියව හොයාගත්තේ. නෑ සුට්ටි නෑ, ඒක තා වැරදි. වැරදි? ඒ කොහොමද? රංගයි ඉන්න තැන හොයාගත්ත අපි නෙවෙයිනේ, ඒක හොයාගත්ත සිරි. ඒ වුණාට සිඳුට කියලා මතක් කරව ගත්තේ අපිනි. දැන් තෙන්නුවතර තරංගයි නේනේ. වැඩක් නෑ පොඩි සාදු, වැඩක් නෑ. සිඳු මං ඉදිරියේ ඉනාලවත් මාව විශ්වාස කරයි කියලා.
ඔයාගෙන අවිශ්වාසයන් නෙවේ සිින්දු. ඔයා කියන තැන රංගයි ඉන්නවන රවුල හාමුදුර එක ඉන්නපේ. ඒකනේ තාමත් කිසිකෙන ඉන්නේ. මම ඇඳල දුන්නේ රංගයි ඉන්න හරිම තැන. මන් දන්නවානේ. ඔයා කියන්නේ ඇත්ත වෙන්න පුළුවන් සිින්දු. ඒත් මේ චුට්ට පිළිගන්නේනේ. අනේ චුට්ටේ ඔයා කොච්චර මෝඩ ළමයෙක්ද? හිතාගෙන ඉන්නේ මම මෝඩයි කියලා. මං කොහොමද මෝඩ වෙන්නේ? මේ මේ නවත්ත ගන්න ඔය කරච්චලේ. සිින්දු කාට ඔයා විශ්වාස නැති වුණා? මට ඔයා විශ්වාසයි. පොඩි සාදුර විශ්වාස වුණාට මේ චුට්ට මම විශ්වාස කරන්නේ නැහැ. අයියෝ මේ දෙන්න නම් සඳට අපි ලං වෙලා. රංග කොයි තරම් කාලයක් මේ විදිහට ඉන්නද හිතාගෙන ඉන්නේ? මං දන්නේ අපි හමුදුරුවනේ. රංග නිසා කොයි තරම් දේවල් ගමේ ඇති වුණාද කියලා රංග දන්නවා. රංග රංගගේ අම්මා ගෙනවත් හිතුවද? රූපති නැන්දා තාමත් රංග ගැන හිතලා අඬාන ඉන්නේ. ජුරයි මේ අපි පන්සලේ හාමුදුරු රාහුල් හාමුදුරු. හම්දුරෝ කොහොමද මේ තැන දන්නේ? හම්දුරනේ ඔබ වහන්සේ කොහොමද මේ තැන ගැන දැනගත්තේ? කතා කරන්න හම්තුරුනි. රංග මෙහෙ ඉන්නේ කියලා ඔබ වහන්සේ කොහොමද දැනගත්තේ? මම දැනගත්තා. හම්තුරුනි මං අහන්නේ කොහොමද දැනගත්තේ කියලා. නම ටියුඩර් නේද? හම්තුරුනි නමින් වැඩක් නැහැ. මං අහපු ප්‍රශ්නෙට උත්තරේ කොහාමදුරුවනි? ටියුඩර් මහත්තයා රංගට ලොකු උදව්වක් කරලා තියෙනවා. හාමුදුරුවනි ඔබ වහන්සේ කොහොමද දැනගත්තේ රංග ඉන්නේ මෙහි කියලා? කවුද කිව්වේ හාමුදුරුවනේ? බුද්ධ පුත්‍රයෙක් වෙන මට යන්න ඕනි තැන කියලා දෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි, ධර්මේ. මාව මෙහෙවන්නේ ධර්මේ. මට යන්න ඕනි මඟ පෙන්වන්නේ ධර්මේ. තව මොන හරි දැනගන්න තියෙනවද? ටියුඩර් මහත්තයා එනකම් මම මේ හිටියේ. මේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මං අහපු ප්‍රශ්නෙට උත්තරේ දුන්නේ නැහැ. සමහරක් ප්‍රශ්නවලට උත්තරේ ඒ වෙලාවෙම වැටහෙනවා. සමහරක් ප්‍රශ්නවලට උත්තරේ වැටහෙන්න ප්‍රමාද වෙනවා. මම රංගව එක්කගෙන යනවා. ටියුඩර් මහත්තයා එනකන් හිටියේ කියලා එක්කගෙන යනවා. හාමුදුරුවනේ මම රංගට අඩියක්වත් මේ ගෙදරින් එළියට යන්න දෙන්නේ නැහැ. රංග එක්කගෙන යන එකෙන් ප්‍රශ්න කීයක් නිරවුල් වෙනවද කියලා ටියුඩර් මහත්තයා දන්නවා. හාමුදුරුවනි කාගේ ප්‍රශ්න නිරවුල් වුණත් මගේ ජීවිතේ තියෙන තර්ජන ඉවර වෙන්නේ නැහැ. මම කියන දේ ටිකක් අහන්න. ඔබ වහන්සේ මොන බණේ කිව්වත් මම රංගට යන්න දෙන්නේ නැහැ හාමුදුරුවනි. රංග කතා කරපන්. කියපන් ඔබ මගේ මේ හිතියන් ඉන්නේ කියලා. ඔබ හාමුදුරුවන්ට කියපන් ඔබ ඇයි මෙහි ඉන්නේ කියලා. ඔබට කියන්න බෑ.
උන්නාසිර කියන්න බෑ. පලයන්. උඹත් පලයන් එළියට. පලයන් යන්න. හාමුදුරුවනේ ජීවත් වෙලා හිටපු රංගව මැරුවා වලලපු රංගව ගොඩගත්තා මේවා සෙල්ලම් දේවල් නෙමේ හාමුදුරුවනේ මේවා කලේ කවුද කොහොමද කලේ හාමුදුරුවනේ බොහන්සර තේරනවද රංගේ ඉන්න අවදානම බොහන්සර තේරනවද හාමුදුරුවනේ රංගගේ ගමේ පන්සලේ හාමුදුරු මම රංග පොඩි කාලේ ඉඳලා මම දන්නවා. ඒ නිසා ඔබතුමාට වැඩිය රංගගේ මගේ අතරේ බැඳීමක් තියෙනවා. මම රංගව එක්කගෙන යනවා. හම්දුරනේ මොනවා කිව්වත් මම රංගව අරන් යන්න දෙන්නේ නැහැ. රංග ඇයි මේ වෙලාවේ කටවහගෙන ඉන්නේ? කතා කරන්න. රංගගේ ජීවිතයට අවදානමක් තියෙනවා නම් මං ඒක බාර ගන්නවා. හරි. බොහන්ස රංගගේ ජීවිතය අවදානම බාර ගන්නවනේ. හැබැයි අබ්බගාතේක් විදිහට රංගට යන්න දෙන්න බෑ හාමුදුරුවනේ. රංගව හොඳ කරගෙන බොහන්ස රංගව අරගෙන යන්න. එතකල් රංගට යන්න දෙන්න බෑ. මං උන්නේ හිතේ හරි බරකින්. හේ දැන් මගේ හිත සැහැල්ලුයි හාමුදුරුවනේ. ඒ මොකද සුබෝධගේ අම්මට එහෙම හිතුනේ? ඔබ වහන්සේ එපා කිව්වට දරු දුකට මගේ කටින් වචනයක් පිට වුණා. ඒ මොකද උපාසකම්? මං අපේ පොඩි හාමුදුරුවන්ගෙන් ඇහුවා ගෙදර යන්න ඕන නැද්ද මං ගියාට දුක නැද්ද කියලා. සුබෝධ මොකද කිව්වේ? පොඩි හාමුදුරුවන්ට මං ගියයි කියලා දුකක් නැහැ අපේ හාමුදුරුවනේ. සුබෝධගේ අම්මා කොහොමද එහෙම හරියටම කියන්නේ? අපේ පොඩි හාමුදුරුවෝ කිව්වා සෝරත පොඩි හාමුදුරුවෝ ඉන්න හන්දා මං ගියාට දුකක් නැහැ කියලා අපේ හාමුදුරුවනේ. සුබෝධ එහෙම කිව්වද? එහෙමයි. මං ගියා කියලා අපේ පොඩි හාමුදුරන්ට දුකක් නැහැ. පොඩි හාමුදුරුවෝ ඉන්නේ සතුටින්. සූරත කියන්නේ සුබෝධ වගේ ඉතාම පුංචි සාමණේරයෙක්. අපේ පොඩි හාමුදුරුවෝ සූරත හාමුදුරන්ට තියෙන පුදුම ලෙංගතුකමක් නේ අපේ හාමුදුරුවනේ. නිතරම කියන්නේ එහෙ වඩිනවා කියලා. මිතුරුකම කියන්නේ ඒකට තමයි සුබෝධ ගියම්මේ. ගිහියෙකුට විතරක් නෙමෙයි. පැවිද්දෙකුටත් කල්යාණ මිත්‍රයෙක් ඕනි. අපේ පොඩි හාමුදුරුවන්ට ඒ මිතුර හම්බෙලා වගේ අපේ හාමුදුරුවනේ. හම්බ වෙලා වගේ නෙමෙයි. හම්බ වෙලා. මට දැන් සුබෝධ ගැන බයක් නැහැ. සුබෝධ ශාසනය රැඳි. මට ඒක විශ්වාසයි. සුබෝධ මේ සෝරත හාමුදුරුවන්ගේ පන්සලට වඩිනවයි කියලා අම්මට කිව්වයි කියන්නේ? එහෙමයි. මං ඉතින් එහෙ අනවනේ සරණව බලන්න. සරණ? සරණෙක් ඉතින් සුබෝධ හරි යාළුවිනේ. ඔව් නෑ එහෙමයි. ඒ සරණ හරි ලස්සනයි. රත්තරන් පාතයි නෝ අම්මේ. පොඩි හාමුදුරුව ලොකු හාමුදුරුවන්ගෙනුත් අහලා දවසකේ වඩින්නකෝ. සෝරතගේ ලොකු හාමුදුරුවන්ගෙන් අහලා කොහොමත් දවස් දෙක තුනක් මං එහෙ නවත්තන්න තමයි හිතාගෙන හිටියේ. මට එහෙනම් යන්න අවසරයි අපේ හාමුදුරුවෝ.
හොඳමයි සුබෝදලයි අම්මේ. සුබපත්. අම්මේ ඊළඟ පාරේදී සරණතත් නම හරි ගේන්න. අම්මේ ඊළඟ පාරේදී මෙතන මේ එන්න ඕනේ. අම්මව ඇරලවල එන්නක සුබෝද ගේට්ටුව ළඟට. කියන්න තියෙන්නේ මෙච්චරයි. ඔබ හිත හොඳ හිත හයිය මෝඩෙක්. ඔබ ලෝකෙ ගැන දන්නේ නැහැ රංග. දන්නෝ නම් ඔබම කතා කරන්නේ. මං කිව්වේ මං නන්දිපාලව ආශ්‍රය කරපු කාල සීමාවෙදී. නන්දිපාල කියන්නේ කෙරුමෙක්ද? අනේ පලයන් බයි යන්න. මේ ලෝකේ ඔය අපි දෙන්න තුන් දෙනා ඇරෙන්නේ ඉතුරු ඔක්කොම ඉන්නේ බං වාසියට. මං ඉන්න තැන නන්දිපාල රාහුල් හඳුරන්ට කිව්වයි කියලා තියෙන වාසිය මොකද්ද? ඒකයි මම කිව්වේ උඹට උඹ ලෝකෙ ගැන දන්නේ නැහැ කියලා රංග. නන්දිපාලයව පොලිසියෙන් බේරගෙන ආවේ කවුද? ඔය රාහුල කියන හාමුදුරුවෝ. රාහුල හාමුදුරුව නන්දිපාලයව පොලිසියෙන් බේරගෙන ඇවිල්ලා කිව්ව බණවලට නන්දිපාලයට නන්දිපාලයව අමතක වුණා. ඌ සේරම කියන්නේ නැති. Nestle Nangro හොඳම ජීවිතයකට හොඳම ආරම්භයක්. Vision Care විශ්වාසනීය දැක්ම. සාධාරණ මිලයි විශ්වාසවන්ත සේවාවයි. SLT 150ක වරම නිසා හැමෝම දැන් SLT වරම් කියනවා. රාහුල හමුදුරුව පොලිසියට යයි. නන්දිපාලයටත් පොලිසියෙන් ආයේ කරදරයක් වෙන එකක් නැහැ. පොලිසිය ඇවිත් උඹව අරගෙන යයි.